ගොසිප් වලට මහේල ජයවර්ධනගෙන් සැර පිළිතුරක්. ඔව් අපි දන්නවා ඊයේ දවසේදී සමාජ මාධ්‍ය ගොඩක් සැරිසරපු දෙයක් තමයි මේ මහේල ජයවර්ධන ඉන්දියාවේ හෙඩ් කෝච් වෙන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔහුට BCS එකෙන් ආරාධනා කරා. නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊට පස්සේ ඔහු කියලා තියෙනවා කියලා අවම කෝච් කරනවා, කෝච් කරන ශ්‍රී ලංකාවට සහ මුම්බයි ඉන්දියන්සර විතරයි කියලා. ඉතින් මහේල ජයවර්ධන මේක පිළිබඳව ට්විට් එකක් කරලා තියෙනවා. ඉතින් ගොඩක් අය මේක පිළිබඳව අපිනුත් ඇහුවා. අපි දැක්කා සමාජ මාධ්‍ය ගොඩක් පේජස් වලින්, ගොඩක් YouTube channel වලින් ගොඩක් මේ දේ ගැන දානවා. ඉතින් මේක ෆේක් නිවුස් එකක්ද නැද්ද කියලා උන් හරියටම චෙක් කරලා තිබ්බේ නැහැ. මේක මේ ඉන්දියානු එක්ස්ප්‍රෙස් වෙබ් අඩවියේ තිබ්බේ කියලා තමයි උන් දාලා තිබ්බේ. උන් කියලා තිබ්බේ ඉන්දියානු වෙබ් එක්ස්ප්‍රෙස් වෙබ් අඩවියේ මෙන්න මෙහෙම එකක් ප්‍රකාශ කරලා තිබ්බේ කියලා. ඉතින් ගොඩක් සමාජ මාධ්‍ය වලින් මේක දාලා තිබ්බා, ගොඩක් පේජස් වලින්, ගොඩක් වෙබ්සයිට් වලින් මේක දාලා තිබ්බා. නමුත් මහේල ජයවර්ධන ඇවිල්ලා කියලා දින ට්විට් කරලා තිනවා ඔහු මෙහෙම එකක් කිව්වේ නැහැ කියලා. ඉතින් ඔහු ඩිනයි කරලා තිනවා. මහේල ජයවර්ධන කියලා තිනවා, "Versailles, or did I get interviewed by the Indian Express? Why are they using my photos and uploading a picture of me and a quote? Don't fall into this gossip section." Thing ho gaya thina mama koi velawa the Indian Express website ekata ek interview ekak kare mawa interview oun mawa interview karet naha mawa interview ekak dunnet naha mage photos use kala mehema quote ekak dala kiyana eka paradi mama ehema dak kiyuwe naha me gossip walta rawatenne epa gossip section ekata ahuwenne epa gane thing අද කාලේ දින ගොඩක්ම ලොකු දෙයක් තමයි මේ ෆේක් නිවුස් සහ ගොසිප් කියන එක. ඉතින් ගොඩක් අය මේ ගොසිප් බිලීව් කරනවා. ගොසිප් එකක් ආපු ගමන් කවුරු හරි channel එකකින් දානවා. එතකොට හැමෝම මේක බලනවා, views එනවා. එක්කම් pages වලිනුත් මේ ගොසිප් කියන එක, ෆේක් නිවුස් කියන එක ගොඩක් එළියට දාලා ඔවුන්ගේ reach වැඩි කරගන්න බලනවා. ඉතින් නමුත් මේක හරි source එකකින් නම් ඉන්න ඕනේ. ඉතින් හරි මාධ්‍ය විදිහට කරන්න තියෙන එකම දේ තමයි මේ වගේ දෙයක් ආවට පස්සේ මහ රජ අවතරකින් අහන එක. ආ මෙහෙම statement එකක් දුන්නද කියලා. මොකද එහෙම එකක් අහන්න නැතුව ඔහු කිව්වා කියලා දාන එක හරියන්නේ නැහැ. ඒක මාධ්‍ය සජාතාර වලට හරියන්නේ නැහැ. හා කොහේ හරි වෙබ්සයිට් එක පළ වුණා කියලා ඔහු මෙහෙම එකක් කිව්වා කියලා මහිලමයිල කියන මම ඉන්ටර්වයුව එකක් දුන්නේ නැහැ කියලා එහෙම. ඉතින් ඕක තමයි අපිට කියන්න තියෙන ගොඩක් අපලෝත් අහලා තිබ්බ. ඉතින් අපිත් හිටියා මේක හරියටම ඔෆිෂල් මහිලගෙන් එනකන්. ඉතින් මහිල ට්විට් කරලා තියෙනවා. උරන් ට්විට් එක කියලා බලාගන්න පුළුවන් මහිල ට්විට් කරලා තියෙන එක. ඉතින් මේක තමයි කියන්නේ හරි විදිහට අපි දේවල් දැනගෙන අපි අරිකටට කියලා දෙමු කියලා.